පුන් පොහෝද සිටිසන්.ඇල්කේ සම්මා වායාමය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, උතුම් බිනරපුර පසළොස්වක පොහෝ දවසේ ඔබේ මෙලොව පරලොව යහපත පිණිස ගෙනෙනු ලබන උතුම් වූ ධර්මානුශාසනාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ශ්‍රාවක පින්වතුන්ට අද දවසේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් දහම් කාරණාවක් citizen.lk තුලින් ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද පොය දවසේ මෙන්න මේ අපි සාකච්ඡා කරන ගුණය ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම ලැබුණොත් සැබවින්ම මේ උතුම් පොය දවසේ ඔබේ අභ්‍යන්තරය වෙනස් කරගන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්න අවස්ථාව තිබෙනවා. පින්වතුනි, අපි කොත්ෙකුත් ධර්මදේශනා ධර්ම සාකච්ඡාවන් වලට සම්බන්ධ වුණත් ඒ කියා දෙන කාරණා සාකච්ඡාවට භාජනය වෙන කාරණා අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව නොතිබුණොත් ඔබේ ජීවිතයට කවදාවත් මේ තථාගත ධර්මයෙන් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ තථාගත ධර්මයෙන් සැනසීමක් ලැබෙනවා නම් අපි ඒකාන්තයෙන්ම ඒ ධර්මයේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ ප්‍රායෝගිකව පුරුදු කරන්න. ඇසීමකින් පමණක් සීමාවට භාජනය කරන දහමක් නෙවෙයි බුදුදහම කියන්නේ. බුදුදහම හුදෙක් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන ජීවත් වීම පිණිස දේශනා කරපු දහමක්. අද ඔබත් එක්ක අපි citizen.lk සාකච්ඡා කරනු ලබන්නේ අපේ ජීවිතයේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල නැති ඒත් ඇති කරගන්න උත්සාහ කරන මාතෘකාවක් ගැන. ඒ තමයි ඉවසීම. ඉවසීම කියන වචනයටත් අපි හරි කැමතියි. හරි ආසයි ඒ වචනයටත්. නමුත් අපේ ජීවිතේ නැත්තෙම ඒ දේ නෙවෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ නැවත ඔබේ ජීවිතේ ගැන කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ අර්බුදයක් ගැටලුවක් නිර්මාණය වුණා නම් නිර්මාණය වුණේම මෙන්න මේ ඉවසීම නැතිකම නිසා නේද? ඉවසීම කියන කාරණාව මේ බුදුදහම තුළ මුලින්ම අපිට කතා කරන මාතෘකාවක්. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්ති පරමං තපෝචිතික්කා. ඔබෙන් යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් විමසුවොත් මේ බුදුදහමේ මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද කියලා දෙන්න තියෙන සරලම උත්තරේ තමයි ඉවසීම. භාග්‍යවතුන් වහන්සේ ඒ නිසයි අපිට සිහි කරේ කන්ති පරමං තපෝචිතික්කා. ඉවසීම කියලා කියන්නේ පරම තපසක්. ඒ උතුම් ගුණේ දිනු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ඉවසීම දිනු කරගන්න බැරි වුණොත් සමහර උදවියගේ ජීවිත විසඳෙන්නේ සදාකාලික හිරකරුවන් වෙලා, සදාකාලික අබ්බගාතීන් වෙලා, සදාකාලික මානසික පීඩාවෙන් දුක් විඳින මිනිසෙක් වෙලා තමයි ඔබේ ජීවිතය විසඳන්නේ. ඒ නිසා මේ ඉවසීම කියන කාරණාව මේ දේශනාව ශ්‍රවණය කරන මේ මොහොතේ ඉඳන් ඔබ පුරුදු කරගන්න දක්ෂ වෙන්න. ඒක වචනයට පමණක් සීමා කරන්නට එපා. අපි පහුගිය දින කීපයේ පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා එක පුජ්‍යලයෙක් ඉවසීම නැතිකම නිසා ධර්මය අහලකවත් තමන්ගේ ජීවිතේ නොගැවුන නිසා පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමකට අමානුෂික ලෙස පහර දෙනවා. ඒ දින ඒ දර්ශනයත් එක්ක බොහෝ දෙනෙක් කම්පා වුණා, බොහෝ දෙනෙකුගේ ද්වේෂය ඇති වුණා, බොහෝ දෙනෙකුගේ ඉවසීම නැති වෙලා ගියා. අපි එතන දකින්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඒ පුජ්‍යලයා ඒ මොහොතේ ඉවසන්න දක්ෂ වුණා නම් ඒ පුජ්‍යලයා අද හිරබත් කන්නේ නැහැ. අද
හිරවෙලා ජීවිතය ගත කරන්නේ නෑ. ඒ ස්වල්ප මොහොත ඉවසවා නම් අපේ ජීවිතවලට නොයෙක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන සෑම වෙලාවකදීම අපි උත්සාහ කරන්න ඕනේ ඒ ප්‍රශ්නයට විසඳුම හොයන්න. ධර්මයෙන් තොරව හොයන විසඳුම් වලින් කවදාවත් සැනසීමක් නම් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේ පුජ්‍යලයාගේ මව් දෙමව්පියෝ ඉන්නවා නම් ඒ සියලු දෙනා විඳවනවා. මේ වගේ දරුවෙක් මේ දැයට දායාද කරපු ශාපයට. ඒ වගේමයි දූ දරුවෝ ඉන්නවා නම් ඒ පිටසර දැන් පාරේ බැහැලා යන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. ඉවසීම නැතිකම නිසා. ඔය එක උදාහරණයක් විතරයි. මේ දේශනාව සිද්ධ කරන වෙලාවේ ලංකාව තුල බන්ධනාගාරවල කී දෙනෙක් විඳවනවද? එක මොහොතක් ඉවසන්න බැරිකම නිසා. ඒ වගේමයි ඒ ඉවසීම නැතිකම නිසා ජීවිතේ කී දෙනෙක් විඳවනවද? කී දෙනෙකුගේ පවුල් කඩා වැටලා තියනවද? ඒ නිසා පින්වතුනි, මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ ඉවසීම පුරුදු කරන්න, දක්ෂ වෙන්න. ඉවසීම පුරුදු කරලා තමන් දක්ෂ කෙනෙක් වෙන්න මම මේ සමාජය තුළ බනින වෙලාවේ නොබනින කෙනෙක් බවට පත් වෙන්න. තමන්ට හිංසා පීඩා කරන උදවියට පෙරලා හිංසා පීඩා කරන කෙනෙක් වෙන්න එපා. තමන් දක්ෂ වෙන්න ඒ උදවියටත් මෙස්සිත වඩන්න. ඉවසීම ගැන සිහි කරද්දී පින්වතුනි, ධර්මයේ අපූර්ව සිද්ධියක් තියෙනවා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩින වෙලාවේ කඩමණ්ඩියක ඉන්න තරුණ ළමයි ටිකක් කියනවා, අන්නාර යන ශ්‍රමණයාට කේන්දියන්නේ තරහ යන්නේ. උතන හිටියා එක දඩබ්බර කොල්ලෙක්. මේ කොල්ලා කිව්වා, මං ගිහිල්ලා ඔය ශ්‍රමණයා අවුස්සා ගන්නම්, ඔය ඉවසනවා කියන ශ්‍රමණයාගේ මං තරහ අවුස්සලා පෙන්නන්නම් කියලා ගියා. ගිහිල්ලා මේ තරුණයා මොකද කරන්නේ, තමන්ගේ අත මිට මොලවලා පිණ්ඩපාතේ වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට වැරෙන් පහරක් ගහනවා. ඒ පහර හේතුවෙන් උන්වහන්සේ ඇදගෙන වැටෙනවා. උන්වහන්සේ ඇදගෙන වැටුණාට පස්සේ උන්වහන්සේ නැගිට්ටා. නැගිටලා පාත්‍රයේ අතට ගත්තා. දූවිලි ටික පිහද ගත්තා. උන්වහන්සේ හැරිලවත් බැලුවේ නෑ පහ මේ තමන්ට පිටුපස්සෙන් ඇවිල්ලා ගැහුවේ කවුද කියලා. අපි සරණ ගියපු ආර්ය මහා සංඝරත්නයේ ඒ වගේ ගුණ තියෙන උත්තමයන් වහන්සේලා. ඒ තරම් දුරට ඉවසීම පුරුදු කරපු උත්තමයන් වහන්සේලා. එතකොට පිමුවතුනි කල්පනා කරන්න, අපේ ඉවසීම කොහෙද තියෙන්නේ? අපිට කවුරුවත් පාරේ ඔය වගේ පහර දීමක් කරු, අපි කොහේ නතර වේවිද? අපි මොනව නොකරාවිද? අඩුම තරමේ අපි කොච්චර ඉවසන කෙනෙක් වුණත් අඩුම ගානෙමත් අපි අහලා බලනවා, මොකද මිනිස්සු ගැහුවේ කියලාවත්. මුගලන් මහරහතන් වහන්සේ ඒ මුකුත් නැහැ, උන්වහන්සේ වැඩම කරා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම. එතකොට අපි කොච්චර දුරට ඒ ඉවසීම පුරුදු කරන්න ඕනද? සමහර දරුවන්ට දෙමව්පියන්ගේ වචන ඉවසන්න බෑ. ඒ වගේමයි සමහර දරුවන්ට ගුරුවරුන්ගේ වචන ඉවසන්න බෑ. සමහර දරුවන්ට වැඩිහිටියන්ගේ වචන ඉවසන්න බෑ. ඒ නිසා සිද්ධ කරන විනාශ හිතා ගන්නවත් බෑ. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරන අපේ ආදරණීය තරුණ දූ දරුවෝ, මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ අද ඉඳන් ඉවසීම පුරුදු කරන්න දක්ෂ වෙන්න. ඔබේ ජීවිතයට සැබෑ රැකවරණය සැලසේවි. සියලු ලෝකෙම ඔබට ආදරය කරන්න පටන් ගනීවි. ඔබ හැමෝටම ප්‍රියමනාප වචන කතා කරනවා නම්, සුහදශීලී ජීවිතයක් ගත කරනවා නම්, ඔබේ ජීවිතයේ සැබවින්ම බොහොම ලස්සන ජීවිතයක් වේවි. නිතරම කේන්තියෙන් පුපුරන කෙනෙක් නම්, තරහෙන් වචන භාවිතා කරන කෙනෙක් නම්, ඔබත් එක්ක ඔබේ යාළු මිත්‍රාදීන්වත් වැඩි කාලයක් ඉන්න එකක් නෑ. ඒ නිසා මේ බුද්ධ ධර්ම තුල අපිට උගන්වන ඒ ඉවසීම පුරුදු කරගන්න හේතු වෙන කාරණාවක් තියෙනවා. ද්වේෂය ඇතිවෙන්න හේතුව තමයි අපේ සිත තුල තියෙන පටිඝ නිමිත්ත. ඒ පටිඝ නිමිත්ත දුරු කරගන්න නම් අපි ඒකාන්තයෙන්ම තමන්ගේ ජීවිතයේ තුල මෛත්‍රිය කියන උතුම් ගුණේ පුරුදු කරගන්න ඕනේ. මෛත්‍රී භාවනාව අපිට වඩන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. අවියාවිද වලින්, මිලමුදල් වලින්, බලපුලුවහංකාරකම් වලින් කරන්න බැරි ගොඩාක් දේවල් මෛත්‍රියෙන් කරන්න පුළුවන්.
ඔබට අවනත නැති ලෝකය අවනත කරගන්න පුළුවන් මෛත්‍රී බලයෙන්. එහෙම සිද්ධි ඕනෑ තරම් අපිට අත්දකින්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මෛත්‍රී සිත පුරුදු කරන්න, මේ මෛත්‍රී සිත අපි පුරුදු කරන්න ඕනේ. පලක් බැඳගෙන වාඩි වෙලා ඒ වෙලාවට මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඒ වැඩිමිට එහා ගීපු මෛත්‍රියක් අපි ළඟ තියෙන්න ඕනේ. අපි මේ මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ කොතෙන්දද? කේන්ති යන්න අවස්ථාව සකස් වෙච්ච වෙලාවේ, තරහ ගන්න අවස්ථාව සකස් වෙච්ච වෙලාවේ ඔබ දක්ෂ වෙන්න ඉවසන්න, මෛත්‍රිය පුරුදු කරන්න. මේ දේශනාව ශ්‍රවණය කරන ආදරණීය තරුණ තාරුණ්‍ය ගත කරන අපේ පින්වන්ත දරුවෝ කල්පනා කරන්, ඔබට බණින වෙලාවේ ඒ බණින උදවියට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබට චෝදනා කරන වෙලාවේ ඒ චෝදනා කරන උදවියට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඔබ දක්ෂයෙක්. ඒ වගේමයි ඔබට වෛර කරන ලෝකයට ඔබට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. එහෙම නැත්නම් බණින ලෝකයට බණින උදවිය මේ ලෝකේ වුණේ තරම් ඉන්නවා. ගහන ලෝකයට ගහන්න පෙළඹෙන මිනිසුන් මේ ලෝකේ බොහෝමයක් ඉන්නවා. තමන්ට චෝදනා කරන ලෝකයේ තුල පෙරලා චෝදනා කරන මඩ ගහන සමාජයේ මිනිසුන් ඕනෑ තරම් අපිට ඉන්නවා. දුර්ලභ දේ තමයි, අමාරු දේ තමයි, අපහසු දේ තමයි මේ සියල්ලටම ලක්වේවි. ඔබට ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. එහෙම නැත්නම් අපිත් අර බුදුහාමුදුරන් වහන්සේගේ කාලේ හිටපු වේදහිකා ගෘහපතිනිය වගේ වේවි. එතුමිය ප්‍රසිද්ධ වෙලා හිටියා ඉවසන්න. දාසියට හිතුණා මේ සිටු දේවියගේ ඉවසීම පරීක්ෂා කරන්න ඕන කියලා. වෙනදා උදේ අවදි වෙද්දී සිටු මාලිගාවේ සියලු කටයුතු සිද්ධ කරන වේදහිකා ගෘහපතිනියගේ දාසිය එදා නිදාගත්තා. උදේ නැගිටලා බලද්දී තමන්ගේ ළඟට එන තේක නෑ. සිටු මාලිගාවේ පසුදා රාත්‍රියේ දල්ව පහන් ටික නිමිලා නෑ. එදා හදිස්සියේ ගිහිල්ලා දාසියකින් අහනවා, මොකද අද අසනීපයක්ද? නෑ සිටු දේවිය නිඳ ගියා. දෙවෙනි දවසෙත් නිදාගත්තා. දෙවෙනි දවසෙත් ගිහිල්ලා කියනවා, මේ සිටු මාලිගාවේ වැඩ දිනනවා, අවදි වෙන්න කල්පනාවක් නැද්ද? එන්න එන්න තමන්ගේ සිටු දේවියගේ භාෂාවත් වෙනස් වුණා. තුන්වෙනි දවසේ සිටු දේවිය අවදි වෙලා බලද්දී එදත් නිදි. එදා ගියේ නිකන් නෙවෙයි, දොරට දාන දොරපොල්ලකුත් අරගෙන ගිහිල්ලා සිටු දේවියගේ හිසට පහරක් එල්ල කරලා හිස පලනවා. ඉවසනවා, කරුණාවන්තයි කියලා ප්‍රසිද්ධ මේ සිටු දේවියගේ පරණ ගතිගුණ ඉස්මතු වුණා. එතකොට බලන්න මේ කතා පුවතින් අපිට ගන්න පුළුවන් අපේ ඉවසීමත් ඒ වගේ නේද? තමන්ගේ ගුණ ගායනා කරනකම් ඒ උදවිය හොඳයි කියලා අපි වර්ණනා කරනවා. තමන්ගේ අගුණක් ඇහිච්ච ගමන් වෛර කරන්න පටන් ගන්නවා. එහෙම මෛත්‍රී සිතක් අපිට වැඩක් නැහැ. ඒ නිසා පින්වතුනි, මේ දේශනාව ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පින්වතුන් සිහි කරන්න, තමන්ගේ ජීවිතේට මේ බිනර පුර පසළොස්සක පොහොය දවසේ මේ ශ්‍රවණය කරන්නට යෙදුන පුංචි ධර්ම දේශනාවෙන් මං අද ඉඳන් ඉවසන කෙනෙක් වෙනවා. මගේ සිතේ තියෙන සැනසීම බාහිර ලෝකයේ පිරිසට ඕනෑ ඕන විදිහට මම වෙනස් කරන්න දෙන්නේ නැහැ. බාහිර ලෝකයේ මත මගේ සැනසීම තියන්නේ නැහැ. මගේ සැනසීම ඒකාන්තයෙන්ම මල් ළඟ තියෙනවා. ඒ සැනසීම තියෙන්නේ මා තුළ පුරුදු කරපු උතුම් ගුණ තුලයි කියන කාරණාව සිහි කරගෙන මේ බිනර පුර පසළොස්වක පොහෝ දවස තුල ඔබ උත්සාහ කරන්න, වීරිය වඩන්න, තමන්ගේ ජීවිතයට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ උතුම් වූ ඉවසීම නම් වූ තපස් ගුණය දිනු කරගෙන මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතය සුවදායි, සහනශීලී මේ සමාජයට, පරිසරයට, ගහකොළට පවා හිතානුකම්පී වූ මානසිකත්වයක් ගොඩනගාගෙන මේ වර්තමාන සමාජය තුළ ද්වේෂ ගින්නෙන් ඇවිලෙන මේ සමාජය උතුම් වූ මෛත්‍රී සිසිලසින් නිවාසලසාලන්නට සියලු දෙනාටත්, citizen.lk පින්වන්ත කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අපි මෙසිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ උතුම් වූ ගෞතම සම්බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව සැලසේවා.
බොහෝදා සිටිසන්.lk සම්මා වායාමය